ඉදිරිපතෙහි කාරක සභා අවස්ථාව අද දින 2023 11 29 බදාදා විවාදය ගැන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 117 306 307 123 291 309 සිට 311 දක්වා දරන වැශීර්ෂයන්ගේ සම්ප්‍රදාය අනුකූලව එක් එක් වැඩසටහන් සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැශීර්ෂය විවාදය ආරම්භ කරන්නට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට. ඇත්ත වශයෙන්ම මේ අයවැය ඉදිරිපත් කරන වෙලාවේදී ජනාධිපතිතුමා ලොකු සුරංගනා ලෝකයකට මෙතන එක් කරන් ගියා. මම දැක්කා ප්‍රසන්න රණතුංග මහතුමත් නිකන් පුදුම වුණා මේ කොළඹ ගෙවල් 50000ක් ඔප්පු ලබා දෙනවා කිව්වම. මේ කොළඹ ගෙවල් 50000ක් නෑ ඔප්පු ලබා දෙන UDA එකට. ඒක බොරුවක්. මේ මංගාව තියෙනවා ගෙවල් 14512යි. හරිද? එතකොට මම ටිකක් කියන්නම්. මීදසෙන්පුර නිවාස ව්‍යාපෘතිය 500යි. ලක්මුතු සෙවණ නිවාස ව්‍යාපෘතිය 118යි. මෙස්සර වෙන නිවාස ව්‍යාපෘතිය 430යි. ඒ වගේ නිවාස ව්‍යාපෘති 24කින් තියෙන්නේ ගෙවල් 14512යි. දැන් කියයි දැන් මේ UDA එක හදපු ඒවා නෙමෙයි රණසිංහ ප්‍රේමදාස දුන්නේවත් තියෙනවා කියලා ඉවරලා. ඔව් තියෙනවා. හැබැයි ඔප්පු දෙන්න බෑ ඒවට. මොකද හේතුව මුල් ඉඩම් අයිතිකාරව නැහැ. අපිත් ඒ ගිය ආණ්ඩුවේ ඒ තියෙන සියල්ල උඩ මේ ඉඩම් ටික හොයලා දෙන්න පුළුවන් ඔප්පු ටික දුන්නා. දැන් උදාහරණයකට කොළොන්නාවේ වීරසිංහ මල්ලි මාර්ච ඇමතුමා ජනතාව පදිංචි කරපු ඉඩම් වල මුල් අයිතිකාරව හොයාගන්න බෑ. ඔප්පු දෙන්න බෑ. ඒ නිසා මේ ෆ්ලැට් තියෙන්නේ 14512යි. දැන් මම ගියා ඊට කලින් ප්‍රේමදාස මහත්තයා නිවාස අධිකාරියෙන් දුන්නෝ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයට මේකේ ඔප්පු තියනවද නැද්ද කියලා බලන්න ජනාධිපතිතුමායි කතාවෙන් පස්සේ. අවුරුදු 30ට කුලී ගෙවල ඔප්පු අරගෙන ඉවරයි ඔක්කොමලා. හරිද? සමහර ඒවා ඉන්නේ දෙවෙනි අයිතිකාරයෝ. දැන් එතකොට ඇමතුමනි මේකේ තියෙන බොරුව කොච්චරද කියනවනම් මේකට ඔප්පු ලබා දිය යුතුයි. කොළඹ නගරයේ ඉන්න ජනතාවට ඔප්පු ලබා දෙන්න රනිල් වික්‍රමසිංහ ඇමතුමා බැඳිලා ඉන්නවා. මම 2017 ඉඳලා එතුමා ගාවට ගිහිල්ලා කිව්වා සර් ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ ලේකම් විදියට කොළඹ නගරයේ UNP කාර්යයෙන් පලිගන්නවා. මේ මිනිස්සු තමයි අපිට කැන්වසින් ගියේ. මේ මිනිස්සු තමයි අපිව දිනෙව්වේ. මේ මිනිස්සු තමයි අපි වෙනුවෙන් ඕන දෙයකට ගියේ. හැබැයි අපේ ආණ්ඩුව කැඩතේ ඔප්පු ලබා දෙන්න නැත්නම් වැඩක් නැහැ කියලා. එද්දත් එතුමා කිව්වා අද කරන්නම් හෙට කරන්නම් කියලා. අද අද හිටියා. ඒකනේ කෙලවුනේ 2019 දී. හැබැයි පසුවලා හරි එතුමාට අදහසක් පහළ වීම පිළිබඳව මම සතුටු වෙනවා. හැබැයි අදහස ප්‍රායෝගික තලයේ බොරුවක්. මොකද ඇමතුමනි ගියවුර් දැන් මේක කරනවා නම් මේකට වියදම් වෙලා තියෙනවා බිලියන 50ක් 53ක් වියදම් වෙලා තියෙනවා මේ ගෙවල් ටික හදන්න. මේ ගෙවල් ටික හදන්න බිලියන 53ක් වියදම් වෙලා තියෙනවා. දැන් තව අය වෙන්න ඕන. මේ ඉන්න පදිංචි අයගෙන් බිලියන 8කුත් පදිංචියාගේ 9කුත් මහා භාණ්ඩාගාරයෙන් මිලියන 9කුයි බිලියන. එතකොට 17ක් බිලියන 17000ක් එන්න ඕන. මේ ආයවැයෙන් මිලියන 17000ක් වෙන් කරලා නැහැ. ඒ වෙනුවට මේ අවුරුද්දේ UDA එකෙන් මහා භාණ්ඩාගාරයේ බිලියන 2ක් අනිත් පැතර අරන් තියෙනවා. ගිය අවුරුද්දේ මිලියන 500ක් UDA එකෙන් අරන් තියෙනවා. දැන් මේ වෙන් කරලා තියෙන මේ මුදල් අරගෙන බැලුවහම මේ අවුරුද්දේ නිවාස මේ හදන්න මේ නාගරික නිවාස හදන්න මේ ඉදිරිපත් කරලා තියෙනවා වෙන් කරලා තියෙනවා බිලියන 11 දශම ගාණක්. දැන් අපි දන්නෝනේ මේ අයවැය කියන්නේ යෝජනා විතරයි. ඒ යෝජනා කරන සම්පූර්ණ මුදල ලැබෙන්නේ නැහැ. ආදායම ගිය අවුරුද්දේ ලැබුණා වගේම වියදම ගියෙත් නැහැ. දැන් ගිය අවුරුද්දේ UDA එකට වෙන් කරපු මුදල් වෙන් කරාද කියලා ඔබතුමා කල්පනා කර බලන්න. ඒ මුදල් වෙනුවට UDA ගෙන් අනිත් පැතර ගත්තේ. ඉතින් ඒ නිසා දැන් මොකද හේතුව? මේකේ මහජන බැංකුවට ණය ගෙවන්න තියෙනවා. හරිද? මහජන බැංකුවට ණය ගෙවන්න ගෙවන්න නැතුව නිකන් දෙන්න පුළුවන්ද? ඒ නිසා භාණ්ඩාගාරයේ මේ බිලියන 17 ගෙවනවද? දැන් හදන්න වෙන් කරලා තියෙනත් 11යි. එතකොට නවතා දමපු ව්‍යාපෘති ඒවට මොකද වෙන්නේ? දැන් උදාහරණයකට දැනට මේ ඉදි කරපු ගෙවල් වල පදිංචි නොකරපු ප්‍රමාණයක් තියෙන එක වෙනම කතාවක්. දැන් නවත්තපු ව්‍යාපෘති තියෙනවා. දැන් කොළඹගේ මාවත නිවාස ව්‍යාපෘතිය පිරිවැය බිලියන 8ක් නවත්තලා දාලා තියෙනවා. කොහේ එතකොට මේ වෙන් කරපු මුදල් ඔප්පු ලබා දෙනවද? මේව නැවත පටන් ගන්නවද? වෙන් කරපු මුදල් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවද? ඊළඟට මේ ටොරින්ටන් මාවත ව්‍යාපෘතිය සම්පූර්ණ නවත්තලා තියෙනවා. පිරිවැය
බිලියන 3.6යි. ඉතින් ඒ නිසා මේ ඔක්කොම බොරුනේ. ජනාධිපතිතුමා මේ වගේ සුරංගනා කතාම තමයි කියන්නේ. දැන් මම ඔබතුමාට ඒ සුරංගනා කතා වලට එක උදාහරණයක් දෙන්නම්. මේ හරිද? 2016 කොළොන්නාවට ගම් වතුර ආවම එතුමා ඇවිල්ලා කිව්වා මම මේ ටික ඉවර කරලා දෙන්නම් කියලා. හැබැයි මමත් පස්සෙන් පන්නලා ඔක්කොම කරගත්තා. නැහැ කියන්නේ නැහැ. පළවෙනි වටේ ගෙවල් 27,000කට රුපියල් 25,000 ගන්න දුන්නා. ඊට පස්සේ දෙවැනි වටේදී ගෙවල් 19,000කට නිවාස වන්දිය රුපියල් බිලියන 1.9ක් ලබා දුන්නා. මදිපාඩු වෙච්ච ඇට එවකට මංගල සමරවිර ඇමතිතුමා කැමති වුණේ නැහැ. නමුත් අගමැතිවරයාට මම බලපෑම් කරලා ගෙවල් මේ 4,000කට රුපියල් 20,000 ගන්න 2019 නවවෙනි 2019 අටවැනි මාසේ අටවැනිදා කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමත කරගත්තා. ඊට පස්සේ ඡන්දේනකොට මහින්ද මහත්තයා කොළොන්නාව ගිහිල්ලා ලියුමක් දීලා තිබ්බා සති දෙකෙන් දෙනවා කියලා. දැන් 2016 ගම් වතුරට මේ පත්‍රිකාව දැම්මේ 19. අද අවුරුදු 4ක් වෙනවා. සත පහක්වත් දීලා නැහැ. දුන්නෙත් නැහැ. මට මතකයි ඒ වෙලාවේ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් සමරතුංග මහත්තයාගෙන් මම මේ සල්ලි ටික ඉල්ලුවාම එතුමා කිව්වා අගමැතිතුමාව ගෙනල්ලා එකපාර බෙදලා දාමු කියලා ඉවරලා දිනයක් ගන්න කියලා. ඉතින් මං දිනේ ඉල්ලන්න ගියාම මට කිව්වා ඔයා සජිත් පස්සේ යනවනේ මේ ඡන්ද දිනන්න ඕනේ නැහැ කියලා ඉවරලා. ඔන්න ඕමයි කරේ මේ ඇත්තේ. සාති ගැත්ත මේ ඔබතුමාල නොදන්නේවා. හරිද? ඉතින් ඒ නිසා මං දන්නවා දැන් අර මේ පාග්බිම් ගොඩ කිරීමේ අධිකාරිය පොම්පාගාර ටික හදන්න සල්ලි ඉල්ල ගත්තේ ආයවැයට විරුද්ධව ඡන්ද දෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ වගේ සුරංගනා යෝජනා තමයි ඉදිරිපත් කරලා තියෙන නිසා කොළඹ නගරයේ ඉන්න මේ නිවාසලාභීන් 14,500 මේ 16 දැනට පදිංචි කරලා තියෙන 12,360 සඳහා ඔබතුමාලා ඔප්පු ලබා දෙනවා නම් අත් දෙකම උස්සල සහයෝගය දෙනවා. අත් දෙකම උස්සල. මොකද අපිට වැඩි ජනාධිපතිතුමා නෑ මේ මිනිස්සුන්ට. හැබැයි මේක බොරුවක්. මේක බොරුවක්. මේක සාගල රත්නායකට කොළඹ නගරෙන් ඡන්ද ඉල්ලන්න නගරය ඇතුළට ඇතුළු වෙන්න දාපු ගුණ්ඩුවක්. අපි හැබැයි අභියෝග කරනවා සාගල රත්නායකට හරි රවි කරුණානායකට හරි පුළුවන් නම් අපිත් එක්ක ඡන්ද ඉල්ලලා දිනලා පෙන්වන්න කියලා ඉවරලා. අපි අභියෝග කරනවා පුළුවන් නම් ඉල්ලලා දිනලා පෙන්වන්න කියලා ඉවරලා. ඉතින් ඒ නිසා මේ වගේ සුර දැන් මෙහෙමනේ පෞගේ මේ ප්‍රසන්න රත්නායකව ගිය මහමැතිවරණේ මම ඔහොම අභියෝගයක් කරා. 200ක් ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයර මැදකොළඹ රැස්වීමක් තියන්න කියලා ඉවරලා. අලුත් කඩේ ඇවිල්ලා තිබ්බා 200ක් හිටියා පොලිස් නිලධාරීන් ජනතාව හිටියේ 50යි. හරිද? ජනතාව හිටියේ 50යි පොලිස් නිලධාරීන් හිටියේ 200ක් විතර. ඉතින් ඒ නිසා අපි සාගර රත්නාය මැතිතුමාටත් කියනවා එයාගේ අර ඉන්නෝනේ STF බලකායයි ඔක්කොම බලකාය අරගෙන ඇවිල්ලා මැතිවරණ ව්‍යාපෘතිය කරන්න. අපි සාමාන්‍ය විදිහට ඇවිල්ලා මැතිවරණ කරන්න දිනල පෙන්නන්න. ඉතින් ඒ නිසා මම ඒ කාරණය පිළිබඳව ඒ බොරුව පිළිබඳව ඊට වැඩිය කියන්නේ නැහැ. දැන් අනිත් එක තමයි ඕන රටක ඉදිකිරීම් ශාස්ත්‍රය දියුණු වෙනව නම් විශේෂයෙන්ම මේ නිවාසා නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් විශාල වගකීමක් තියෙනවා බරක් පැටවිලා තියෙනවා මේ රට වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න. එතකොට මේ ආයෝජකයෙක් ආවමත් අපි වුණත් පිටරටකට ගියාම අගනගරයේ තියෙන බිල්ඩින් දිහා බලලා තමයි ඉස්සෙල්ලම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ලැබෙන්නේ මේ රට කොච්චරක් දියුණු වෙනවද කියලා කරලා. එතකොට දැන් බලන්න ඔබතුමාගේ අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ බිලියන 42.5යි. සමස්ත අයවැය 101.1යි. සමස්ත අයවැය 101.1යි. හැබැයි ජනාධිපතිගේ වැය ශීර්ෂය දෙගුණයක් කරගෙන තියෙනවා. දැන් මේ වෙන් කරව බිලියන 42.5 සම්පූර්ණ ගණන් හම්බෙන්නේ නැහනේ. එතකොට පුනරාවර්තන වීදම් වලට වියදම් කරාම පඩිනඩි ගෙවන්න කොච්චරද ඉතුරු වෙන්නේ ප්‍රාග්ධන වීදම් කරන්න? කොච්චරද ඉතුරු වෙන්නේ ප්‍රාග්ධන වීදම් කරන්න? ඒ නිසා ඔබතුමත් මාත් හොඳින් දන්නවා ගිය අවුරුද්දේ අපේක්ෂිත ආදායම කිසිම ශේෂ්ඨකින් හරියට ආවේ නැහැ. එක තැනකින් විතරයි ආවේ. ඒ තමයි උපයන විට ආදායම් බද්ද බිලියන 100ක් බලාපොරොත්තු වෙන 140ක් හම්බෙනවා. වැට්ටකින් බලාපොරොත්තු වෙච්ච ගානට වැඩිය බිලියන 200ක් අඩු වෙලා තියෙන්නේ. එතකොට ඒ ආදායම අඩු වෙනකොට ඔබතුමා හිතනවද මේ UDA එකට වෙන් කරපු මේ අමාත්‍යාංශයට වෙන් කරපු ගාන හම්බෙනවා කියලා? ඒ නිසා මේක තනිකරම බොරුවක්. මේ සීන ලෝකය තුල උනත් දැන් බලන්න නිවාසා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ගැන ප්‍රසන්ට් කරනකොට ඒක ගැන කියනකොට මේ සාගලට ඒගොල්ලන්ට
කොළඹට යන්න පුළුවන් ක්‍රමය විතරයි යෝජනා කරේ. මේ අයවැය යෝජනාවල කොහෙවත් නැ මේ කොළඹින් පිට අඩු ආදායම් ලාභීන්ට නිවාස හදන්නේ කොහොමද කියලා. දැන් 2019 වෙනකොට නිවාස අවශ්‍යතාවය 120ක් තිබ්බනම් අද වෙනකොට නිෂ්පාදන වියදම ඉහළ ගිහිල්ලා තිබීම නිසා 140ක් උතලා ඇති. රුපියල් 900 තිබිච්ච සිමෙන්ති කොටේ දැන් රුපියල් 2000ක් වෙලා තියෙනවා. එතකොට දැන් ඒ නිසා දැන් ඔබතුමන්ලා විශේෂයෙන්ම මේ පොහොට්ටු ආණ්ඩුවේ ජනාධිපතිතුමා පොහොට්ටුවෙන් ඡන්දෙන් ආපු ජනාධිපතිතුමා පොහොට්ටුවට හම්බුනේ ග්‍රාමීය ඡන්ද. කොළඹ නගරේ ඔබතුමාලා පරාදයිනේ. ජනාධිපතිවරණය පරාදයි. මහමැතිවරණයට ආසන පහම පරාදයි. හරිද? බොරු යෝජනාවක් මේ කොළඹ නගරේ දාලා තියෙනවා. ඔබතුමන්ලා දිනපු කොළඹින් පිට ගෙවල් හදන්න කිසිම යෝජනාවක් නැහැ මේකේ. හරිද? වෙන්කර මුදල පැහැදිලිව දක්නට ලැබෙන්නේ නැහැ. කිසිදු වැඩපිළිවෙලක් නැහැ. දැන් උදාහරණයක් විදියට 2015 දැන් අද දැන් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට මඩ ගහන්න බලකාය සෙට් වෙලා ඉන්න හින්දා මම කලින් උත්තරයක් දෙන්නම් ඒකට. හරිද? 2015-19 කාලේ ගෙවල් 387,520ක් ව්‍යාපෘති 2562ක් යටතේ මිලියන 37,160 වීදම් කරලා හැදුවා. එතකොට මේකේ කොටසක් ඉවර කරන්න බැරි වුණා. හැබැයි ඒකට 2019 වැසියෙන් ඉදිරිපත් කරා රුපියල් මිලියන 25,000ක්. හැබැයි ආණ්ඩු පෙරලියත් එක්ක ඒ ගෙවල් ටිකට මේ මුදල් ටික දාලා ඉවර කරන්න බැරි වුණා. ඊට පස්සේ කිව්ව මොකද්ද? අන්න සජිත් ප්‍රේමදාස බාගෙට හදලා තියෙන්නේ කුකුල් කූඩු හදලා තියෙන්නේ කියලා. හැබැයි ඔබතුමාලා මොකද කරේ? ඒ බාගෙට හදපුවා ඉවර කරන්න මේ වෙන් කර මුදල් වලින් කිසිදු වැඩක් කරේ නැහැ. ඒ වෙනුවට වසමකට එක ගයක් කියලා මට මතකයි අර එතකොට හිටියා රාජ්‍ය ඇමති කවුද මේ ඔබතුමාගේ දැන් ඉස්සර යාළුවා දැන් හතුරා කොහෙද මේ මට නම එන්නේ ඉන්දික අනුරාධ මැතිතුමා. හරිද? එතුමා කිව්වා මේක මෙහෙමයි හදන්නේ හරමයි හදන්නේ මේ මේ කීලි ඉවරලා. හරිද? ඒකත් ලැත්තරම ලොප්. ඒක ලැත්තරම ලොප්. දැන් මගේ ආසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 46ක ගෙවල් 46ක් හදන්න දුමිද සිල්ලා ඇවිල්ලා මුල්ගල් තිබ්බා. හරිද? කීයක් ඉවරනාද කියලා ටික හොයලා බලන්නකෝ. කීයක් ඉවරනාද කියලා මලේ කියක් ඉවරනාද කියලා හොයලා බලන්නකෝ. ඉතින් ඒ නිසා ගරු ඇමතුමනි දැන් මේක බැලුවම පේනවා 1977 දී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දිනන්න 1989 දී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙන්න ඒ වගේම 2019 දී මේ එක්සත් ජාතික පක්ෂය කුල්ල කුජීත වෙලා කෙලවිලා යනකොට සජිත් ප්‍රේමදාසගෙන් බේරෙන්න පාවිච්චි කරපු උපක්‍රම තමයි මේ අයව ඇතුළට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ එකක්වත් ප්‍රායෝගිකව මේ මුදල් එන ඒව හෝ ප්‍රායෝගිකව මුදල් වෙන් කළ හැකි හෝ ප්‍රායෝගිකව නිම කළ හැකි හෝ අයවැයක් නෙමෙයි. මොකද ඔබතුමත් මාත් දන්නව හෘදයේ සාක්ෂිරංග ගිය අවුරුද්දෙත් මේ යෝජනා 130ක් විතර ඉදිරිපත් කරා. ඒ යෝජනා 130 හරිද 30ක්වත් භාගයක් කරලා නැහනේ. ඉතුරු 90ම එකක්වත් ආරම්භ කරලත් නැහනේ. ඒ නිසා අපි වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක අවුරුදු 20ක් හිටපු මිනිස්සු එතුමාව ජනාධිපතිව කරන්න පක්ෂ නායකත්ව රැකගන්න ඔය මේ දැන් මේ ළඟට වෙලා මේ ගොට්ටු වලට කටිරි වැඩිය අපි ඕනතරම් මේ කුමතරණ කරපු මිනිස්සු. හරිද? එතුමා හිතන විදිය අපි දන්නවා. උදේට නැගිට්ටාම කියන විදිය දන්නවා. දවල්ට කියන දේ මොකද්ද කියලා දන්නවා. හැන්දෑවට කියන්නේ මොකද්ද කියලා දන්නවා. හෙට උදේට කියන්නේ මොකද්ද කියලා දන්නවා. අපේ වීරසිංහ මන්ත්‍රීතුමා මේ පොඩ්ඩක් ඉගෙන ගන්න නැත්තම් පස්සේ එන්න මම කියලා දෙන්නම්. හොඳේ? මොකද හේතුව මම දේශපාලනේ හරි හරි කියන්න මම දෙන්නම් උත්තර. හරි ආ වීරසිංහල ගොඩක් ඉන්නවා. අර වීරසුමන වීරසිංහ කතා කරගෙන මරික්කාල් මන්ත්‍රීතුමා මගේ නම කියපු ඉඳා හැබැයි එතුමා